හොමද ගලට ති අද ගලට ගෙනවා න මේ එලෝර නටවකගේ නොට එකක් හරි රන් කරගන්න විදි වීඩියෝ එකක් ඉති ඔගලන් බලාගන්න පුළුව මේ ඩොල මිලියන 35ක ටෝටල් ෆන්ඩ් එකක් තියෙනවා දැනට ඔගලන්ට මේක හොඳ ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් වෙයි ඒක නිසා තමයි අද මේ වීඩියෝ එකේ එතකොට මම මෙතනේ මෙයාලගේ ට්විටර් හැන්ඩල් එක ඔගලන්ට බලාගන්න පුළුවන් යාලා මේක මෙන්ෂන් කරලා තියෙනවා හරි එතකොට මම ඔගලන්ට මේක දාලා තියෙනවා මේකට අදාළ ලින්ක් ටික මේකේ අපේ Telegram channel එකේ post එකක් විදියට ඉතින් එතනින් ලින්ක් එක ලබා ගන්න පුළුවන් ලින්ක් අදාළ ලින්ක් ටික හරි ඊට අමතරව ඔගලන්ට කියන්න තියෙන්නේ ඔගලොන්ට මේක කරන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම ඔගොල්ලෝ අලුත් කෙනෙක් නම් මෙන්න මේ වීඩියෝ එක බලන්න ඔගොල්ලෝ අපේ channel එකට ගිහිල්ලා subscribe කරන්න නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඊට පස්සේ ඔගොල්ලෝ මෙන්න මෙතන මම දාලා තියෙනවා මෙතන note run guide කියලා එකක් දාලා තියෙනවා. ඒක බැලුවේ නැත්නම් අලුත් කෙනෙක් නම් මේ note run කරලා නැත්නම් කලින් ඔගොල්ලෝ අනිවාර්යයෙන් මේක බලන්න. එතකොට මේක බැලුවොත් ඔගොල්ලෝ ඩොලර් 200ක් හම්බ වෙනවා. ඒකෙන් ඔගොල්ලන්ට VPS එකක් එහෙම ගන්න පුළුවන් free ඩොලර් 200ෙන්. හරි. එතකොට ඒක බලන්න අනිවාර්යෙන් ඒකේ තමයි ගයිඩ් එකක් තියෙන ෆෝන් එකක් යූස් කරන අයට ලැප්ටොප් යූස් කරන අයට මැක් යූස් කරන අයට කොහොමද ඒ අදාළ ඒක එක සොෆ්ට්වෙයා තියෙනවා ඒවා ගැන මේක විස්තර කියලා තියෙනවා ඒක බලන්න එතකොට කොහොමද VPS ඇබයි කරන්නේ මොනවද සෙටින් අනම්ම නම් මේක විස්තර කියලා තියෙනවා ඒක බලන්න අලුත් කෙනෙක් නා හරි ඒක බලලා මේකට එන්න අපි වීඩියෝ එක බලන්න එතකොට ඔයගොල්ලන්ට මම මේකෙදි ඔයගොල්ලන්ට දාලා තියෙනවා මෙන්න මෙතන මැක් යූසර්ස්ලාට මොනවද මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා එතකොට ඔයගොල්ලන්ට මම අර කලින් පෙනපු වීඩියෝ එකේදී කිව්වේ Windows use කරන අයට Qt කියන version එක application එකක් තියෙනවා ඒකෙන් use කරන්න පුළුවන් කියලා. එතකොට මම මෙතන දාලා තියෙනවා ඔයගොල්ලන්ට terminal එක එහෙම use කරන්න පුළුවන් කියලා Mac users ලට. හැබැයි ඔයගොල්ලන්ට Windows use කරනවා නම් phone use කරනවා නම් ඒ වගේම ඔයගොල්ලෝ තව iPhone use කරනවා නම් ඒ ඕන කෙනෙක්ට Linux OS එක use කරනවා නම් Windows Mac OS ඕන කෙනෙක්ට හරියන app එකක් තමයි මෙන්න මේ terminal app එක. හරිද? Sorry terminal app එක. ඔගලන්ට පෙන්නන්නම් මෙතන මම සර්ච් කරලා Terminus කියලා සර්ච් කරලා පෙන්නන්නම් ඔයගලන්ට මේකේ මෙන්න මේ app එක Terminus app එක ඒක ඕනම කෙනෙක්ට download කරගන්න පුළුවන් මෙන්න මේ log එක තියෙන්නේ මෙන්න මේ log එක ඔයගලන්ට ඒක download කරලා පාවිච්චි කරන්න පුළුවන් මම අර කලින් video එක පෙන්නපු video එකේදී ඔයගලන්ට phone එහෙම තියෙනවා නම් ඒක ගැන කියලා තියෙනවා ඒක ගන්න කියලා එතකොට හැම කෙනෙක්ටම මේක use කරන්න පුළුවන් මේක ගොඩක් ලේසි ඔයගොල්ලෝ use කරනවා නම් පොටි එකිනුත් කරන්න පුළුවන් අවුලක් නැහැ ඔගොල්ලෝ නෝට් දෙක තුනක් රන් කරනවා නම් මේක ලේසියි ඔයගොල්ලන්ට බලා ගන්න මම මේ විදියට මේ නෝට් දෙක තුනක් මේකේ රන් කරනවා ඒ විදියට ලේසියි පොටි එකට සාපේක්ෂව මේක පොඩ්ඩක් ලේසියි ඒක නිසා මේ තමයි මම මේක අරගෙන තියෙන්නේ හරි එතකොට ඔයගොල්ලන්ට ඕන නම් කැමති එකක් use කරගන්න පුළුවන් හරි ඒක අවුලක් නැහැ ඊට පස්සේ ඔයගොල්ලෝ මම මෙතන පළවෙනියටම link එකක් දාලා තියෙනවා click and connect add Allora network කියලා එතකොට ඒකට එන්න ඒකට ආවට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන connect කරගන්න තියෙනවා මෙන්න මේ wallet දෙකෙන් එකක් තමයි use කරන්නේ මම නම් use කරන්නේ මෙන්න මේ Kepler කියන wallet එක Kepler wallet එක මෙතනින් connect කරගන්න ඕගොල්ලෝ connect කරගත්තට පස්සේ දැන් මම කලින් connect කරලා තියෙන හින්දා මෙතන wallet එකෙන් approve දෙන්න වෙන්නේ මෙතන මේ ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන address එක පෙන්වනවා මෙන්න මෙතනින් copy කරගන්නත් පුළුවන් address එක එහෙම නැත්නම් ඔයගොල්ලන්ට Kepler wallet එකට ගිහිල්ලා ඔයගොල්ලෝ කලින් add කරලා නැත්නම් network එක මෙන්න මෙතන manage chain visibility කියන එකට යන්න ඒකට ගිහිල්ලා මෙන්න මෙතන AWL arrow වගේ sorry AWL OR ඒ සර්ච් කරලා මෙතනින් මෙතන ටික් මාක් එක දාලා නැතුව ඇති ඔයගොල්ලන්ට මෙතන ටික් මාක් එක දාලා මෙතන සේව් කරගන්න. සේව් කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන ඔයගොල්ලන්ට පේනනවා මෙතන සර්ච් කරලා මෙතන හයිඩ් එක ටික් කරන්න මෙතන AWL කියලා සර්ච් කරාම ඔයගොල්ලන්ට මෙන්න මේ ටෝකන් එක පේනවා. එතකොට මෙතනින් කොපි කරගන්නත් පුළුවන් link එක. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට දාලා තියෙනවා මෙන්න මේ විදිහට දෙවෙනි link එකක් Allora Faucet link කියලා. ඒකට ආවට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන ඔයගොල්ලන්ට address එක දීලා මෙතනින් request කරන්න. එතකොට මම ඕගලන්ට වීඩියෝ එකේ මේ sorry අපේ Telegram channel එකේ ඉන්නවා නම් ඕගලන්ට කලින්ම කිව්වා මේක මේ first act කරලා තියාගන්න කියලා. එහෙම first act කරලා තියාගත්ත නම් ඕගලන්ට මෙන්න මේ විදිහට පොඩි දශම ගානක fee එකක් ඇවිල්ලා තියි. මෙන්න මේ විදිහට මගේ 0.05 වගේ 5.6ක වගේ 0.1ක වගේ 0.05යි 0.1ක වගේ එකක වගේ fee එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ first act එකේ. එතකොට ඒක අවුල නැහැ. ඒක ඒ විදිහට තමයි එන්නේ. හරි කලින් මේක error එකක් තිබ්බා first act කරාට මෙතන මේ විදිහට process මීම තියෙනවා. එන්නේ නැහැ. ඔයගොල්ලෝ දැන් try කරලා බලන්න සමහර විට එන්න පුළුවන්. මේකේ site එකේ පොඩි error එකක් තියෙනවා first act එකේ. ඔයගොල්ලෝ VPS එක ගන්න කලින් මේකේ first act එක අරන් ඉන්න. නැත්නම් VPS එකේ අර දින 60යි තියෙන ඔයගොල්ලන්ට free use කරන්න. එතකොට ඔයගොල්ලන්ට ඒක මගහැරෙන්න පුළුවන්. කාලේ පොඩ්ඩක් දවස් දෙකක් හරි මේක miss වුණොත් first act එක එන්න miss වුණොත් ඔයගොල්ලන්ට මේක කරගන්න වෙන්නේ. ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම first act එක අරන් තමයි මේ node එක run කරන්න පටන් ගන්න ඕන. ඉස්සෙල්ලාම VPS එක ගන්න කලින් අර video එක බලලා VPS එක ගන්න කලින් මේකේ first set එක අරන් ඉන්න. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ දැන් VPS එකක් ගන්න ඕනනේ. VPS එක ගන්න setting ටික මම කියන්න මම මෙතන Singapore වගේ දාගන්නවා. ඔයගොල්ලන්ට කැමති එකක් දාගන්න පුළුවන්. මෙතන OS එක Ubuntu කියලා select කරන්න ඊට පස්සේ version එක මෙතන දාගන්න ඔයගොල්ලෝ 22.04 හොඳට මතක තියාගන්න 22.04 සමහර විට මේ අලුත්ම version එක ඇවිල්ලා තියෙනවා. එතකොට ඒකේ සමහර විට වැඩ කරන්නේ නැතු වෙන්න පුළුවන්.
22.07 තමයි මම යූස් කරන්නේ. එතකොට බේසික් එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට මෙතන පැකේජ් එක තෝරගන්න පුළුවන් Intel's හෝ AMD කියලා. මම AMD එකේ ගාන අඩු නිසා මෙතන Intel එකේ 32ක් පෙන්නනවා, මෙතන AMD එකේ 28යි පෙන්නනවා. මේක ගාන අඩු නිසා මම මෙතන 4GB 80GB කියන එක මම සිලෙක්ට් කරගන්නවා. අරකේ 4GB 120GB වුණාට පොඩ්ඩක් වැඩි, එච්චර ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ GB 120ම්. හරි, ඒක නිසා මම මෙතන 28 පැකේජ් එක තෝරගන්නවා AMD එකේ. ඊට පස්සේ මෙන්න මෙතන ඔයගොල්ලන්ට පාස්වර්ඩ් එකක් දෙන්න පුළුවන්. මේ පාස්වර්ඩ් එක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඒක අනිවාර්යෙන් දෙන්න ඕන අපි වැඩ කරද්දී. ඒක පාස්වර්ඩ් එක අනිවාර්යෙන් වැදගත් වෙනවා. මේ account එකේ පාස්වර්ඩ් එක නෙමෙයි මෙතන. ඔයගොල්ලෝ මේ buy කරන එක VPS එකක් ගන්න, හැම VPS එකකටම මේ password එක දෙන්න තියෙනවා. මම හැම එකකටම එකම password එක දීලා තියෙන්නේ. VPS දෙක තුනක් මම use කරනවා. ඒක නිසා ඒ හැම එකකටම එකම password එක දුන්නා නම් ලේසි. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට post name එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ මම උදාහරණයක් විදිහට මෙතන Elora කියලා දෙනවා. Elora කියලා දීලා ඊට පස්සේ Elora note කියලා හරි මොකක් හරි මම දෙන්න පුළුවන් ඔයගොල්ලන්ට කැමති එකක්. මම මෙතෙන්ට ටැග් එකක් විදිහට ඒක යොදා ගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතනින් ක්‍රියේට් කර ගන්න පුළුවන්. හරි, ඒක ඔයගොල්ලෝ ක්‍රියේට් කර ගන්න. හරි, ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන Elora එකේ IP address එක තියෙනවා. ඔයගොල්ලන්ට එතනින් copy කර ගන්න පුළුවන්. මේ මම කලින් අරගත්තේ net මේ VPS තමයි මෙතන තියෙන්නේ. ඔයගොල්ලන්ට දවස් සතියකට විතර කලින් මේකේ සතියක් විතර කියලා තුලත මේකේ මේ node එකක් අරගෙන මේකේ මම කරන්න බැලුවා. ඒකට errors ආවා. ඒක නිසා මේ දැන් ආයෙ අලුතෙන් මේ වීඩියෝ 3 වෙනි එකද 4 වෙනි එකද මම දැන් ඔයගොල්ලන්ට කරන්නේ. ඉතින් අපි බලමු අනිවාර්යයෙන් මේක සක්සස් කරගන්න node එක run කරගන්න. හරි, මම මෙතනින් copy කරගන්නවා. හරි, ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් දැන් මේ මම terminus app එක use කරන්නේ ඔයගොල්ලන්ට හැමෝටම ලේසි. එතකොට මෙන්න මෙතන new host කියන එක මම click කරගන්නවා. ඔයගොල්ලෝ කුටි එක use කරනවා නම් එතන IP address එක දාලා කෙලිම accept කරලා login වෙන්න තියෙන්නේ. හරි, එතන මම මෙතන IP address එක දාගන්නවා. ඔයගොල්ලන්ට මෙතන label එකක් දෙන්න පුළුවන්. උදාහරණයක් විතර මෙන්න මේ විදිහට Elora කියලා. ඊට පස්සේ ටැග් එකක උතෝනන් දෙන්න පුළුවන්. මම මෙතන මේක විතරක් දෙනවා. ඊට පස්සේ මෙතන user name password දාන්න ඕන. මෙතන user name එක ඔයගොල්ලන්ගේ root කියන එක තමයි හැමෝගෙම user name එක. root කියන එක දාලා ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ අර VPS එක ගත්තී එක මේ password එක create කරගත්තානේ දුන්නානේ අන්න ඒ password එක මෙතනට දීලා connect කරගන්න තියෙන්නේ. මම දැන් මෙතන මේක fill කර ගන්නවා. එතකොට මේ පුටි එකේ නම් ඕගොල්ලන්ට IP address එක දාලා ඊට පස්සේ login details enter කරන්න තියෙනවා. මෙතන අපි කෙලින්ම මෙතන enter කරනවානේ root කියලායි password එකයි දෙකම. ඊට පස්සේ පුටි එකේ වෙන්නේ ඕගොල්ලන්ට IP address එක දාලා ඊට පස්සේ ඒක open කරාට පස්සේ තමයි root කියන නම ගහලා ඊට පස්සේ password එක ගන්න තියෙන්නේ. ඔය විදිහට පොඩි පොඩි වෙනස්කම් තියෙනවා එක එක application වල, ඒක ගණන් ගන්න එපා. හරි, මම දැන් මේ විදිහට මේකට log වෙනවා. මෙතන connect කියන button එක click කරගන්නවා. ඊට පස්සේ මෙතන add and connect කියන button එක click කරගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට මේකට log වෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි. හරි, ඊට පස්සේ ඔයගොල්ලන්ට මම දාලා තියෙනවා මෙන්න මෙතන ඔයගොල්ලන්ට link එකක් Elora note guide and code guide කියලා link එකක් මෙතන link කියන එක click කරාම ඔයගොල්ලන්ට මෙන්න මේ website එකට එනවා බලා ගන්න පුළුවන් මේ website එක. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතනින් මේවා ටික මේ විදිහට copy කර ගන්න පුළුවන්. මෙතන copy button එකක් තියෙනවා. එතනින් copy කර ගන්න පුළුවන්. මෙන්න මෙතන copy කර ගන්න පුළුවන්. මේ විදිහට ඔයගොල්ලන්ට මේ code copy කර ගන්න. හරි. එතකොට පළවෙනි කෝඩ් එක මෙතනින් කොපි කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන ඔයගොල්ලෝ paste කරගන්න මේ විදිහට. හරි, ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයගොල්ලොන්ගේ node එක මෙන්න මේ විදිහට run වෙනවා. ඉතින් run වෙලා අවසන් වෙනකම් මෙතන ඉන්න. අවසන් වෙන්නේ ඔයගොල්ලොන්ගේ අර නම root කියන එක මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. අන්න එතකොට තමයි මෙතන අවසන් වෙන්නේ. හරි, ඔයාලා මේ විදිහට ආවොත් ඕගොල්ලන්ට මෙතන නිකන් මෙන්න මේ වගේ එකක් ආවොත් ඕගොල්ලෝ මෙතන ඕගොල්ලෝ enter කියන එක click කරගන්න. මෙතන enter කියන එක click කරාම මෙන්න මේ විදිහට එනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට මේක ආයෙ run වෙනවා බලා ගන්න පුළුවන්. ඒ විදිහට මොකක් හරි ආවොත් enter කියන එක click කරන්න තියෙන රෝස පාටි වගේ මොකක් හරි ආවොත්. හරි, මේකට සමහර වෙලාවට පොඩි වෙලාවක් යයි. ඕගොල්ලන්ට පොඩ්ඩක් බලන් ඉන්න වෙයි. හරි, ඕගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් මෙන්න මෙතන enter your address key name කියලා මෙන්න මෙතන දාලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට මෙතන මෙන්න මේ විදිහට මේක edit කරගන්න කියලා මෙතන option 2 අපි ගියේ option 1 වලින්. ඔයගොල්ලන්ට එකම command එකක් තියෙන්නේ, නැත්නම් ඔයගොල්ලන්ට manual දෙන්න වෙනවා මේ command එක. හරි, අපි ගියේ option 1 වලින් නිසා මෙතන මේ විදිහට මෙතන මෙයා කියලා තියෙනවා edit කරගන්න කියලා මෙන්න මේ ටික enter sorry address key name එකයි. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ private key යනම නම් අර vertical. ඊට පස්සේ ඒ ටික මෙතනට දෙන්න කියලා තියෙන්නේ. අපි මෙතනට ඔගලන්ට නම දාගන්න පුළුවන්. මම දාගන්නවා මෙන්න මේ විදියට wallet 01 කියලා මගේ wallet එකේ නම. මම මේ විදියට දාලා මෙතනින් enter කරනවා.
ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් enter your address restore memory කියලා mnemonic කියලා දීලා තියෙනවා. එතන ඔයගොල්ලෝ මෙන්න මෙතන දා ගන්න ඕන. ඔයගොල්ලන්ට මෙන්න මෙතන Kepler wallet එකේ ඔයගොල්ලෝ connect කරගත්ත use කරන first set කරගත්ත wallet එකේ profile එක click කරලා ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ගේ view require phrases කියන එක click කරලා මෙතන password එක ගහලා ඒ වචන 12 හෝ 24 මෙතන copy කරලා එතෙන්ට දෙන්න දීලා enter කරගන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් මම දැන් අර word එක තියෙන හින්දා මෙතන මේ ඔයගොල්ලන්ට එක පේන්න ඇති කරලා තියෙන මෙතන hide කරලා තියෙන්නේ වෙන photo එකක් දාලා. එතකොට මේ මෙතන update view allora note කියලා බලා ගන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ y press කර y මෙතන type කරලා enter කරගන්න. එතකොට හරි. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදියට run වෙනවා බලා ගන්න පුළුවන්. මේක run වෙලා අවසන් වෙනකන් ඔයගොල්ලෝ ඉන්න. හරි ඊට පස්සේ අපි බලමු මේක video එක දික් වෙන නිසා මම මේවා ටික run වෙන ඒවා ටික ඔයගොල්ලන්ට පෙන්නන්නේ. මේක ඊට පස්සේ මම මේක close කර ගන්නවා. හරි ඔයාලට බලා ගන්න පුළුවන් තාම මේක run වෙනවා. ඔයගොල්ලන්ට මෙතන building කියලා තියෙනවා. හතෙන් හතයි තාම තියෙන්නේ. මේක මේ විදියට run වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක දික් වෙන නිසා මම ඔයගොල්ලන්ට මේක මේ run වෙන step ටික මොනවද කියලා මෙතන පෙන්වන්න යන්නේ. මේවා මොනවද මේ විදියට code එකට මේවා පෙන්වන්න යන්නේ. ඒක ඔයගොල්ලන්ට අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. හරි දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන මේ විදියට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන network allora කියලා එතන ඉස්සරහින් created කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ තුනක් ඔයගොල්ලන්ට මෙන්න මේ විදියට container එකක් start වෙලා තියෙනවා. ඊට පස්සේ container worker එක මෙතන start වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට මේ විදියට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන worker 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 කියලා මේ විදියට දාලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදියට පල්ලයට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මේ සමහර තැන් වල errors එනවා ගණන් ගන්න එපා. මෙතන workers කියලා මේ විදියට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම මේ පල්ලයට යන්නේ. ඔයගොල්ලන්ට මෙන්න මේ විදියට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදියට තමයි මෙතන run වෙන එක සිද්ධ වෙන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදියට මෙතන මේ run වෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් උඩට උඩට යනවා. මෙතන මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ අංක ටික වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ මේක run වෙන එකයි වෙන්නේ. හරි. ඉතින් ඔන්න ඔය විදියට තමයි මේක run කරගන්නේ. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට දැන් මෙච්චරයි ඔයගොල්ලෝ option 1 එකෙන් ගියා නම් කරන්න තියෙන්නේ. මං ලේසි හින්දා ඔයගොල්ලන්ට ඒ option 1 එක කියලා දුන්නේ. එතකොට option 2 එකේ යන්න ඕන නම් ඔයගොල්ලන්ට මෙන්න මේකේ guide එකක් තියෙනවා. මේක edit කරන්න තියෙනවා. නමනම් ගොඩක් තියෙනවා. මම කලින් ඔයගොල්ලන්ට video දෙක තුනක් කරන්න හැදුවා. ඒකේ ඒ වගේ errors ආවා මේ edit වලින් ගිහිල්ලා. සහ මේ එක එක අයගේ guide follow කරාමම ඒකෙත් සමහර ඒ වගේ errors ආවා. ඒක නිසා තමයි ඔයගොල්ලන්ට මේ විදියට මේකේ option එකක් තියෙනවා. පළවෙනි option එකකින් ගියේ. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතනම පල්ඩයට ගියාට පස්සේ මෙන්න මෙතන link එකක් තියෙනවා. අන්න ඒ link එකෙන් ආවට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන transaction අපිට බලා ගන්න පුළුවන් අපේ wallet එකේ. අපේ node එකේ run වෙනකොට transaction වෙනවා. ඒක අපිට monitor කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන ඔයගොල්ලෝගේ wallet address එක මෙතනින් copy කරගන්න wallet එක open කරලා ඊට පස්සේ මෙතෙන්ට ඔයගොල්ලෝ wallet address එක දාලා මෙන්න මෙතන search කරගන්න. මේවා ටික එහෙමම තියන්න. ඊට පස්සේ මම search කරගන්නවා. search කරගත්ත පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. මගේ දැන් transaction 11ක් වෙලා තියෙනවා. අපි ටික වෙලාවක් ඉඳලා බලමු. විනාඩි කීපයක් මේක කොච්චර වැඩි වෙයිද කියලා ඔයගොල්ලන්ට මෙතන පළවෙනි ගියරම තියෙන්නේ අවසානට 830 මේක මතක තියාගන්න මේ මෙතන අවසානට සහ මෙතන උඩම අවසානට තියෙන. ඒකට මම new news first කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ පළවෙනි කියන්නේ අලුත් මේවා උඩට එන්න දාලා තියෙන්නේ. මේ යටම තියෙන එක යටටම තියෙන්න ඕන. අපි බලමු එහෙම තියෙනවද කියලා. එතකොට දැන් 11ට වැඩි වෙන්න ඕන ඊළඟ වතාවේදී. හරි අපි බලමු. හරි ඔයගොල්ලන්ට මෙතන මම කෝඩ් එක ඕපන් කරගත්තාම මෙතන app එක ඕපන් කරගත්තාම මෙන්න මේ විදිහට run වෙනවා බලා ගන්න පුළුවන්. මේ විදිහට run වෙනවා. එතකොට මේක run වෙද්දී ඔයගොල්ලන්ට එක තැනක මේ විදිහට මෙන්න මේ විදිහට දිග නිකන් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කෝඩ් ගොඩක් වගේ තියෙනවා. මෙතන TX hash කියලා තියෙනවා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන. එතකොට ඒ කියන්නේ ඔයගොල්ලෝගේ එක transaction එකක් වගේ මෙතන වෙලා තියෙනවා කියන එක මෙතන success කියලා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් ගිහිල්ලා බලමු මේකේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ඒ wallet එකමයි තියෙන්නේ. මෙතන දැන් 11යි තිබ්බේ. ඔයගොල්ලන්ට ආයෙ ඕන නම් මෙතන බලා ගන්න. මම දැන් මෙතන ආයෙ search කරලා බලනවා. මෙතන උඩම 830 තියෙන යටම 609. හරි මම ආයෙ search කරලා බලන්න. හරි. ඔයගොල්ලෝ දැන් 13ක් බලා ගන්න පුළුවන්. යටම 609, උඩම 940. දැන් 830 මෙන්න තුන්වෙනියට ඇවිල්ලා. එතකොට තව transaction දෙකක් මේකේ complete වෙලා කියලා බලා ගන්න පුළුවන්. මේකෙන් ඔයගොල්ලන්ට check කර ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ node එක run වෙනවා කියලා. හරි. ඉතින් දැන් ඔයගොල්ලන්ට දැන් බලන්න පුළුවන් මෙතන search කරලා දැන් කොච්චර වෙලා මම මේක පොඩි වෙලාවක් තිබ්බා. එතකොට මේකේ ඔයගොල්ලන් බලන්න පුළුවන් 48ක් මේකේ transaction වෙලා තියෙනවා. හරි. එතකොට ඒ විදිහට ඔයගොල්ලන්ට node එක run කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝන්ගේ දැන් මෙතන මේ site එකට ඇවිල්ලා ඔයගොල්ලෝ wallet එක connect කරගන්න connect කරා නැත්නම් ඊට පස්සේ මේ විදිහට වෙනවා. මෙන්න මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මගේ නම් දැන් තියෙන බින්දුවයි PTS කියලා. එතකොට ඔයගොල්ලෝන්ගේ මේ site එකෙන් තමයි point මේකේ node run කරනකොට point එකතු වෙනවා. ඊට පස්සේ
ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ සයිට් එකෙන් තමයි. ඔයගොල්ලෝගේ පොයින්ට් ට්‍රැක් කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ එන්න ඕන මෙන්න මෙතන වොලට් එක කනෙක්ට් කරලා ඊට පස්සේ ලීඩර් බෝඩ් කියන එකට එන්න. ලීඩර් බෝඩ් එකේ ඔයගොල්ලෝගේ වොලට් එක මෙන්න මෙතන US status කියලා තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්ද ඒ sorry එතනට එන්න. එතෙන්ට ආවට පස්සේ ඔයගොල්ලන්ට මේ එහා පැත්තේ මෙන්න මේ විදිහට පොයින්ට් ගාන බලා ගන්න පුළුවන්. එතකොට මේ පොයින්ට් ගාන මෙතන ඔයගොල්ලෝගේ බින්දුව කියලා ඇත්තේ. ඉතින් මේ වෙබ්සයිට් එක අප්ඩේට් වෙලා නැහැ තාම. ඒ සමහර විට ඉස්සරහට අප්ඩේට් වෙයි. එතකොට ඔයගොල්ලන්ට මේ පොයින්ට් බලා ගන්න පුළුවන් වෙයි. ඔයගොල්ලන්ට කරන්න තියෙන නෝඩ් එක ඔය විදිහට දිගටම තියෙන එක කොහොමත් නෝඩ් එක ඔයගොල්ලන්ට රන් වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඔය විදිහට ඉස්සරහ කලින් වැඩිටෙක් කරා නම් ඔයගොල්ලන්ට නෝඩ් එක මේ විදිහට මෙතනින් දැන් ක්ලෝස් කර ගන්න පුළුවන්. sorry මෙන්න මෙතන මේ විදිහට රන් වෙනවා. ඒක මම දැන් මෙතනින් ක්ලෝස් කර ගන්නවා. හරි. ඊට පස්සේ දැන් අපි අන්තිම වතාවට මෙතන ගිහිල්ලා බලමු කොච්චර රන් වෙලාද කියලා. මම මෙන්න මෙතන සර්ච් කරනවා. හරි. සර්ච් කරලා පස්සේ ඔයගොල්ලන්ට මෙතන තාම අලුත් තුන් නැහැ. හැබැයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි මේ පල්ලෙහාට ගියාම දැන් මේ වීඩියෝ එක හදන්න පටන් අරන් ටික වෙලාවක ඔයගොල්ලන්ට මෙතන 100ට 100ම ට්‍රාන්සැක්ෂන් 100ට 100ක් කම්ප්ලීට් වෙලා. ඔයගොල්ලන්ට මේ මෙතන තියෙන CI මේ වෙබ්සයිට් එකේ වෙන්නනේ. ඔයගොල්ලන්ට මෙතන ඕන වෙනස් කරන්න පුළුවන්. මම මේකේ 500ක් වගේ දාගන්නම්. 500ක් වගේ දාගන්නම්. එන්න මෙතන. දාලා මම සර්ච් කරා. සර්ච් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට පල්ලෙහාට යනවාම පල්ලෙහාට ගියාට පස්සේ මෙතන 132ක් දැනට ට්‍රාන්සැක්ෂන් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මතක නැහැ යට තිබ්බේ 609 ට්‍රාන්සැක්ෂන් එක. හරි. ওই විදිහට තමයි ඔයගොල්ලන්ට මේකේ වැඩ කරන්න තියෙන්නේ. ඉතින් මේකේ නෝඩ් එක සමහර වෙලාවට කට් වුණොත් හරි මොකක් හරි වුණොත් ඔයගොල්ලන්ට මෙතන චෙක් කර ගන්න පුළුවන් මෙතන රන් වෙනවද නැද්ද කියලා. මේවා අප්ඩේට් වෙන්නේ නැත්නම් ඒ විදිහට චෙක් කර ගන්න පුළුවන්. ඔයාලගේ මොකක් හරි තියෙනවා නම් ප්‍රශ්නයක් අපේ channel එකට ඇවිල්ලා දාන්න, group එකට, telegram channel එකට. අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. මොකක් හරි ඔයාලා හරි ඔයගොල්ලන්ට මම දාන්නම් මොකක් හරි තිබ්බොත්. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකේ වැඩ කරන්න තියෙන්නේ. මම හිතනවා ගොඩක් අයට මේ වීඩියෝ එක තේරෙන්නේ නැති කියලා. එහෙනම් අද වීඩියෝ එක මෙතෙන් ඉවර කරනවා. නොදන්න යාළුවෝ නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම අපි Telegram channel එකට join වෙන්න, තාමත් අපි subscribe කරලා නැත්නම් YouTube channel එකේ subscribe කරලා එකතු වෙන්න. එහෙනම් හැමෝටම ජය වේවා.